දෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. ඔව්. අද 2022 ජූලි 18 වෙනි සඳුදා 58 වෙනි දුරස්ස භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ ප්‍රශ්නෝත්තර කමඨහන් වාර්තා සැසියට තමයි ස්වාමීන් වහන්ස අපි සම්බන්ධ වෙන්නේ. ඒ සඳහා වැඩම වදාළ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ පාද නමස්කාරයෙන් යුතුව අපි මේ ධර්ම සභාවට පිළිගන්නවා. ඒ වගේම සම්බන්ධ වෙන සියලුම අනිකුත් ස්වාමීන් වහන්සේලාත් සූමහරහා සම්බන්ධ වෙන සියලුම ලෝකාවචර පිරිසත් අපි ගෞරවයෙන් වැඩසටහනට පිළිගන්නවා ස්වාමීන් වහන්ස. අද දවසට අපිට ලිඛිත කමඨහන් වාර්තා දෙකකුත් ලිඛිත ප්‍රශ්න දෙකකුත් ලැබිලා තියෙනවා. ඒ සියල්ලම සභාගත කිරීමට ඔබ වහන්සේකින් ගෞරවයෙන් අවස්ථර පතන ස්වාමීන් වහන්ස. එහෙමයි ස්වාමීන් වහන්ස, ලැබිලා තියෙන පළවෙනි කමඨහන් වාර්තාව. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. පරයංක භාවනාව. හුස්ම රැල්ලට හිත යොදා බලා සිටියා. එහි ගමන් වාර ගැන දැකගත්තේද සිතුවිල්ලක් මගිනි. එහා මෙහා යාම ගැන හැරත් කායික ඇතිවන විවිධ වූ සංවේදනා ගැන දැනුවත්ය. වරින් වර සිතුවිලිත් පැමිණ ගියා. කයත් මනසත් අතර සම්බන්ධයක් පවතින බව දැනුනේ මේ ආයතන දෙක අතරේ පවතින සියුම් වූ අන්තර් සම්බන්ධතාවයට ප්‍රතිචාර දක්වන අයුරු බලා සිටින නිසාය. කිසිවෙකුට හිමි නැති ගලනයක් සිදුවෙමින් යන බව දනිමි. පින් සිඳු වේවා. නිවනින් සැනසේවා. වාර්තාව අවසන් ස්වාමීන් වහන්ස. ඔයි කාසියට අයිති නැති ඒ ගලනය දකින්න කෙනා තමයි ගලනේ අයිතිකාරයයි ගලනේ චර්යාවයි. ඒ නිසා ඒක දැක්කට නොදැක්කා වගේ ඉන්න පුළුවන් නම්, ඇහුණට නැහුණා වගේ ඉන්න පුළුවන් නම්, නැත්නම් ඇස් ඇත්තේ නමුත් අන්ධෙක් වගේ ඉන්න පුළුවන් නම් ගලණෙන් අපිට කිසි බාධාවක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔය දැන් කිට්ටු කරගෙන යන්නේ මම හිතන්නේ. ඒ වගේ තත්යකට ඒ ඉස්සරට මේ දැක්කට නොදැක්කා වගේ ඇහුණට නැහුණා වගේ ඉන්න උත්සාහකරනද, එතකොට මේ වාර්තාකරණය කළ යුතුද නැද්ද කියලා මේ ප්‍රශ්නක් මතුවේයි. කමන්නේ වාර්තාකරනද බලන්නේ ඒක දැක්කේ නැති ગાනට. එතකොට ඒකෙන් සිද්ධ වෙන්න තියෙන හානිය හෝ ඒකෙන් සිද්ධ වෙන්න තියෙන බලපෑම නපුර අඩුයි. ඒ ගලණය නපුරු නෑ. බැලීම නපුරුයි. ඒෂා ගලන් ඇරලා බලලා දැක්කේ නෑ වගේ ඉන්න එක තමයි තපස කියන්නේ කියලා අපි හිතේ තියාගෙන ඉදිරියට යමු. එහෙමයි ස්වාමින් වහන්ස. දෙවෙනි කමඨහන් වාර්තාව. ගෞරවනීය ස්වාමින් වහන්ස, අද දින උදයේම සක්මන් භාවනාවේ යෙදුණා. මා එසේ කළේ දෙපායේ හටගත් අසනීප තත්ත්වයක් නිසා තරමක කාලයක් ගත වූ පසුවයි. එබැවින් නැවත ආධුනිකයෙකු ලෙස සංසුන් මනසින් යුතුව සක්මන ආරම්භ කළා. අඩි 30ක් පමණ දික් වූ ටයිල් පොළව මත කිහිප වතාවක් එහා මෙහා ගමන් කළා. පරිසරයද ඉතාම නිහඬව තිබුණා. හිතේ එකඟ බව ඇතිව වම දකුණ ලෙස සක්මන කරගෙන ගියා. හිතේ කලබලකාරී බවක් තිබුණේ නැහැ. මෙසේ කරගෙන යද්දී මා කලින් කර තිබූ පුරුද්ද මතකයට ආවා. සිතට සතුටක්ද දැනුණා. පාන්දර නිසා පළඟැටි නාදේ හොඳින් ඇසුණා. බාධාවක් නැහැ. යටි පතුලට හොඳින් ටයිල් පොළවේ සීතල දැනෙනවා. සක්මනේ කෙළවර කොටස ඒ සීතල බව දැඩි ලෙස දැනෙනවා. දිගටම සක්මන් කළා. සිතුවිලි කිහිපයක් නොකඩවාම සිත තුළට එන්නට වුණා. මා ඒ තුළ රිංගාගෙන සිටි බව දැනුනේ ටයිල් මත තිබූ දූවිලි පයට පෑගීමත් සමගය. සිතුවිලි පැමිණීමත් සමග සිත පිටගිය බවත් නැවත සක්මන වෙත යොමු වූ බවත් වැටහුණා. නැවත යටිපතුල වෙත සිත යොමු කරමින් පැයකට ආසන්න කාලයක් සක්මන් කර සක්මන අවසන් කළා. මෙය තවදුරටත් කරගෙන යාම සඳහා ඔබ වහන්සේගේ උපදෙස් ලැබේවා. තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්ස. ඔය මේ වාර්තා කෙරුවා වගේ අට ස්ථානයක් බුදුහාමරෙ පෙන්ලා දීලා තියෙනවා. වීරයවන්තයාට මෙතෙන් තියෙන ලෙඩකට පස්සේ කකුල් කැඩුනට පස්සේ නැවත සක්මන් කරන්න ගිය වෙලාවක්. ඒ වගේම තියෙන ලෙඩක් වෙන්න හැදෙනකොටත්
පුරුදු චාරිත්‍රය සක්මන් කරන්න ගියොත් ආධුනිකයෙක් වාගේ ඔය වාගේම අත්දැකීමක් ලබන්න පුළුවන්. ඒ වගේම බඩගින්නට ඉස්සලා බත් කෑවට පස්සේ ගමනක් යන්න ඉස්සලා ගමනක් ගිහිල්ලා ආවට පස්සේ එහෙම නැත්නම් ඒ වගේ අට ස්ථානයක් බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා. කම්මැලිය, පුබ්බඩය, මට දැන් භාවනා කරන්න බෑ කියන කරුණු අට කුසීත වස්තු වෙනවා. භාවනා කරන කෙනාට ඒක විරි ආරම්භ වස්තු වෙනවා. ඉසාරි ඩක් වෙන්න ඉස්සලා පස්සේ ගමනක් ගිහිල්ලා ආවට ඊට පස්සේ කෑමට පෙර කෑමට පසු උෂ්ණ වෙච්ච වෙලාව සීතල වෙච්ච වෙලාව ආදි වශයෙන් හැම ස්ථානිකදීම අපිට සතිය අලුත් නව මුහුණුවරක් දැක් ගන්න පුළුවන්. ඉතින් ඒක දැකින එක තමයි ආධුනිකයා නැත්තම් දැනගත්ත කෙනා يعني සතිය කියන එක දැනගත්තට පස්සේ ඒක තමයි යා කරන දේ. ජුංග දෙනෙක් ඒක කරන්නේ නැතුව ඔහේ කමටහන් සුද්ධ කර කර ඉන්නවා. එහෙම කමටහන් සුද්ධ කරන්න දෙයක් නැහැ. ඊට එනේන ලෙඩෙන් එනේන කරදරින් අපිට අවස්ථාවක් හම්බ වෙනවා මේ අලුත් අලුත් තත්ත්වයට ඇරෙද්දී සතිය බලන්න. ඉතින් අටපොල තමයි මතක් කරේ මේක එකක් මේ කතාව උනේ. අසනීපකයට පස්සේ ඉතින් අසනීපපස්සේ පෙළඹීම තමයි අපේ මහානකම අපේ තපස අපේ වීරිය කියලා සඳහන් කරන්නේ. ඉදිරි වඩත් පෙළඹුණොත් ජීවිතය හැම අවස්ථාවයකම සති චිත්තක්ෂණ යක්ෂණ සම්පත්තියක් වෙනවා එසේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමයි ස්වාමින් වහන්ස. තුන්වෙනි වார்த்தාවක් නිවේ ස්වාමින් වහන්ස මේක ප්‍රශ්නයක්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස, අඥාන උපේක්ෂාව යන්න තවදුරටත් පැහැදිලි කර දෙන මෙන් නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. සාදු සාදු සාදු. ප්‍රශ්නේ පමණයි ස්වාමීන් වහන්ස. අපි ඒක මතු කරලා උත්තර දීලා තියෙනවා. ඒක වැරදීමකින් නැවත මතු කිරීමක්ද මන් දන්නේ මේ එදා කියමුකද මන් දන්නේ මම මේ කියන්න හදන්නේ මේ කම්මැලියට පේන කියන්න පුළුවන් වගේ දේවල් නොකර බුබ්බඩකමට මේක උපේක්ෂාව කියලා ඉන්න එකට වඥාන උපේක්ෂාව කියනවා. කාරණා කන දැනගෙන ඒක නොකර ඉන්න එකට අපි ඥානවන්ත උපේක්ෂාව කියලා කියනවා. ඉතින් ඒ නිසා අඥාන උපේක්ෂාව කියලා කියන්නේ බුබ්බඩයාගේ වැඩක්, කම්මැලියගේ වැඩක්, ඒ වුණත් නොදන්නා කෙනෙක්ගේ වැඩක්. ඉතින් ඒ නිසා මුගෙ දෙනෙක් ඒ වගේ දේවල් කරලා මේ ඥානවන්ත උපේක්ෂාවකට මම කිසි දෙයකට සැලෙන්නේ නැහැ. මම මොනවත් නැහැ කියලා අර බුබ්බඩකම ඥානන්ත උපේක්ෂා ස්වරූපයෙන් විශ්වලා ගන්නවා. ඒ නිසා ඒ ටික තමයි මම හිතන්නේ. ඉදත් මම කියන්න උත්සාහ කරේ අදත් ඒ කෙසේ නමුත් මේ එකම ප්‍රශ්නේ කියලා මම හිතන්නේ අසන්න අඩු ගන්න දන්නවා. පොඩ්ඩක් ඒ ගැන අපි මතක් කරන එක විතරයි මේ වෙලාවේ කරන්න තියෙන්නේ. ඒක ඉතින් වළක්ව ගන්න විදියක් නැහැ වෙන. හරි. එහෙමයි ස්වාමීන් වහන්ස, අද දවසට අපිට ලැබිලා තියෙන අවසාන ලිඛිත ප්‍රශ්නය හතරවෙනි ප්‍රශ්නය. අතිපූජ්‍ය ස්වාමීන් වහන්ස, දැන් මට මගේ වාඩි වී සහ ඇවිදීමේ භාවනාව තුළ විනාඩි 40කට වඩා වැඩි කාලයක් සිටිය හැකිය. නමුත් රූප හෝ වෙනත් කිසිවක් දැකිය නොහැක. ගෞරවනීය උපදෙස් පතමි. බොහෝ පින් සිදු වේවා. එක්කමනායි ස්වාමීන් වහන්සේ. පරියංකේ සක්මණ දෙක පැය 24 දක්වාම කරන්න. එතෙන්ට යනකම් යන්න ඕනේ. මහවල් රූපේ පේන්න ඕනේ කියලා එහෙම කිසිම රූපයක් නැහැ. පේනවා නම් බලන්න. පේන්නේ නැනේ. නැති බව දැනගන්න. ඒත් පේන්නේ නැති බව දන්නේ ඔය පෙනිච්ච දෙයට සාපේක්ෂව තමයි විදිහට විනාඩි 40 ගිය එකනා පැය 24 දක්වා ඔබ ක්‍රමයෙන් විවිධාංගීකරණය කරන්නට ඉතිර පැතිර යෑමට අනුග්‍රහකරන්න කියලා කියන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්ස, අද දවසට අපිට ලැබිලා තියෙන ලිඛිත වාර්තා සහ ප්‍රශ්න එකමනයි. අපිට වාචික ප්‍රශ්න සඳහා අවසර ලබා දෙන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්ස. කියන්න. තියෙනවනම් මතක් කරන්න. තියෙනවා කියලා කියන්න කියලා මතක් කරන්න. එහෙමයි ස්වාමීන් වහන්ස. අද මේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්න කාට හරි වාචිකව වார்த்தාවක් හෝ ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට ඇතිනම් ගෞරවනීය ස්වාමීන් වහන්සේට Zoom raise hand option එක භාවිත කරලා ඒ බව අපිට දැනුම් දෙන්න කියලා කරුණාවෙන් මතක් කර සිටිනවා. දැනට කවුරුත් අත උස්සලා නැහැ ස්වාමීන් වහන්ස. එවනම් අපි මෙතනින් සමාප්ත කරන බව මතක් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොමත්ම පින් ඔබ වහන්සේට තෙරුවන් සරණයි.